පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් මහවැලිගඟ පිටාර ගැලීමත් සමග වෙරුගල් බාමඩිචේන ප්‍රදේශයේ නිවාස 50ක් තවමත් ගංවතුරින් යටව තිබෙනවා. මේ හේතුවෙන් සේරුවිල බාකරේ මාර්ගයේ ගමනාගමනයේද එනහිට ඇති අතර කුඹුරු විශාල ප්‍රමාණයක් තවමත් ජලයෙන් යටව පවතිනවා. ප්‍රදේශයේ අවතැන් වූවන් 200කට අධික පිරිසක් කඳවුරු දෙකක රඳවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර රජරටට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ජලයෙන් පිරී පවතින කිවුලේ කඩවැවේ පිටවන ඉදිකරන තැනින් ඊයේ රාත්‍රියේ වැව්බැම්මේ කොටසක් දෙවන වතාවටත් කැඩී ගොස් තිබෙනවා. එම අවස්ථාවේ වාරිමාර්ග නිලධාරීන් යුද හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව හානිය වළක්වා ගැනීමට මහත් පරිශ්‍රමයක් ගෙන ඇති අතර ඊට මීටර 75ක් පමණ දුරින් වැව්බැම්මේ කුඩා කොටසක් කපා වැසි ජලය පිට කිරීමට කටයුතු කර තිබෙනවා. නමුත් වැවෙන් විශාල ජල කඳක් පිටවීම හේතුවෙන් කුඹුරු අක්කර බොහෝ ප්‍රමාණයක් විනාශ වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. වැවට සිදු මෙම හානිය දැක බලා ගැනීමට එම ස්ථානයට උතුරුමැද පළාත් මහඇමති SM රංජිත් මහතා පැමිණ ඇති අතර ප්‍රදේශවාසීන් එම අවස්ථාවේදී බලධාරීන්ට චෝදනා එල්ල කළා. කෙසේ නමුත් අවසානයේ මහඇමතිවරයා වගකිවයුත්තන් දුරකතරින් අමතා මේ සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා. අක්කර 10ක පමණ වගාවන් කටයුතු වීවගාවන් කරන්න තියෙන වැවක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් ඒ වගේම ගෝජන සේවා කරු අමාත්‍යතුමත් සමග අතික ජනාධිපතිවරයාට මේ පිටුමැද දැනුම් දීලා හැකියක්මනේ වස්කරණ කර ගැනීම සඳහා අදාළ මුදල් ප්‍රතිපාදන ලබාගෙන හැකියක්මනේ මේක යථාර්ථවත් කරගන්න.